ත වර්ශය දෙදස් ීත්‍ර වර්ෂය සුබ අලුත්තව ුදක් වේක් කියන ගමන් ඊනකට අපි කතා කරනවා රෂබ රාශය ගැන ැ රශබ රාශයේ සිකුරු ග්‍රහයා මේ අවස්ථාවදී ලගනාාධිපතිය මේ අවස්ථාවදී බුදත් එක සංයෝග වෙලා රෘච්චිකරශය බුදත් එක්ක සංයෝග වෙලා තමයි එතකොට මේ ග්‍රහසකිල්ල අනුව රෂභ රාශය කට්ටියට දෙදස් විසිතුණේ වර්ෂය නිදහසය ගමන් කරන්න පුළුවන් වර්ෂය රෂබරාශයෙන් ඉපදිච්චක කට්ටියට බුද බුදත් එක්ක සංයෝග වෙලා ගමන්ක පටන්ගන්න වර්ෂය තමන් කරගෙන ආපු කර්මාන්ත අධ්‍යාපන කටයුතු බලාපොරොත්තුවෙච්ච හීන ස්ට සිද්ධ කරගන්න පුළුවන් වර්ශයයක් තමයි මේ දෙදස් විසි අතරේ වර්ශය කෙලකන්න. යම් දැන් ඔබ දෙදස් විසිතන වර්ෂය ඔබ බිඳ වැටිලා ඉන්න ප තිබුණ ඔ බලාපොත්තුවෙච්ච කරුණු කාරණ ෂස්ටවුුණේ නෑ කියලා හි. නමුත් ද වි්‍යහතරේ වර්ශය කියල කැට ඔපට හොඳ වර්ෂයක් මේ වර්ෂය යේදියෝබට තමන් බලාපොරොත්තු වන සියලුම කරුණු කාරණා ස්්ට සිද්ධ කරගන්න පුළුව. තමන් බලාපොරොත්තු වෙන තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථ කරගන්නවද, ව්‍යපාර කයුතු සාර්ථක කරගන්නවද. ඟට රැකි රක්ෂාවල යෙදෙන කට්ටය තමන්ගේ බලාපොරොත්තු තියාගෙන නිවාසයිදි කිින් මරමගේ දවල් කරන්න ගටය ලාපොත්තුව ඉන්නවද විදේශගතවෙන්න යම් කරන බලාපොරොත්ව ඉන්නවාද මේ ආකාරේ ඕනෑම කටයුත්තක් මේ දෙදා සි අතරේ වර්ෂයේදී කරගන්න පුළුවන් වර්යයක්තම රෂබලක්න කාරයුන්ට දදා සි අතර වර්ශෂය කල කියන්න. මොකද රෂභ රාශය ගත්තයින් පස රෂබ රාශයේ උච්ච ග්‍රහෙක් මයි සැෙනසුරුක් කියලකන්. කොට සෙනසුරු කියන ග්‍රහයා රශභ මිතුන කටක සිංහ කා්ය තුලාා රුච්චික දනු මකර කුම්බ. මෙන්න රබ රශබලගනයෙන් ඉපදිච්ච කට්ටියයට තමගේ උච්ච ග්‍රහය දහවැන්නට ගිහිල්ලඉන්නේ දහහා වෙන්න කියලා කියන්නේ කර්මස්ථානය කර්මස්ථානට ගල් කියල් කියන්නේ මේක කර්මස්ථානය ඉන්න ග්‍රහයා සැෙනසුරු කියන ග්‍රහයා දෙනවා දරා ගැනීම හැක කියාව ඒ ඕනෑම දෙයක් දරාගෙන ඉවසාගෙන දෑගැෙන කාගෙන ගමන් කිරීමේ හැකියාවක් ්‍රෂබලක්නකාරයන්ට දෙනවා මේ සෙනසුරු කියන ග්‍රහය. ඒක නිසා විශේෂයම රෂ්බලක්න කට්ටේ යන් ගොඩත් දුරට සාමානයෙන් රෂබලක්න කට්ටිය තමන්ගේ විස්තීර පදිංචි ස්ථාන හදාගෙන තියෙන්නේ ගලාබහින ඇලා ඊළඟට කුම්ඹරා ඒැගේ ඉන්න ස්ථානෙන් පිටි පස්සෙ කෑලෑවක් ග්‍රාමිය ප්‍රදේශයක් නවගේ තැනක තමයි ගොඩත්දුලට සාමාමන රශ්බලක්නය කට්ටිය කඳු මුදුන්ගල ඉන් බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ. එහ ඉන්න රබල තමයි මේ රෂබලක් යනේ රශබලක්න කට්ටියගේ මේ මනස ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් එ එහෙම ජීවත්වන එහෙම මනසක්තියන කට්ටිය සාමානයෙන් ඩිය න සමාජයට වවිවෘත නෝන ජනසමාජෙන් ටිකක් ඇත් වෙලා ඉන්න කොටසක් තමයි ඒකැන්නේ. දිීත යොවනෑම දෙයක් සැලසුම් කරල හිට කළ හැකි. කොට සත්නය ශබලනේ කට්ටිය කියල කියන්නේ. පසුගයා කාලේ කියල ක කියෑන මෙයා අුරු දෙ එක තුනක් කාලේඉඳලාම ශබලක්න කට්ටිය ගොඩක් මානසික සහ කායික පීඩනවට ලක්ක වුණා ලක්වෙලා පවසස්ථාව ිදවටන ර්ථිගේ බිඳ වැටු බලාපොරත්තු නොතිවුණු ෙඩරෝගලට මුහුණද සිද්ධව වන සතුර කරදර මාර්ක යගේ ගොඩක් වල්ලට රශ ල ට හුණදන සිදවන හැයි ද සිේති රුද කෙලකන හෙම කාලයක් නෙවෙයි. තමන්ට තමන්ගේ වැඩ කටයුතු ටික දැන් අර කරගෙන පහගිය අවුරුදු එක හමර දෙකක්තිේ සැලසුන් කරගෙන ආපු වැඩ කටයුතු ටික ඔන්න සාර්ථක ව වර්යත ද චත ක කියලකන්. කියමුකෝ අධ්‍යාපනය යෙදන ළමයෙක් නං පසුගිය කාලේ අම්මතාත බනින්න පුළුවන් මෙයා අධ්‍යාපනය කටයුතු අසාර්ථකයි විභාගේ පේල් ටීච බනිනව මෙයා පොතපත බලන්න රස්තියාදු ගානව කෙලට චෝදනා ගොඩක් තියෙන පුළුව හැබැයි මෙන්න මේ කට්ටිය ගත්තයින් පස්ස දැන් මයි අධ්‍යපනයදන කටියට දෙදදා සියත්‍රේවර්ශය කලක න්නේ කර්මස්ථානය කළ යන අධ්‍යාපනය අං සැනසුරු අධ්‍යාපනයට වුවමනා කරන ක්‍රියාකාරකමෙන් වුවමනා කරන දැනුම ඥාන බදධදනවා ඒකනිසා දවා විසි අත්‍රය වර්ෂය කල් න සැසුරගගේ වර්ෂයක් සැසුරු ර වර්ශෂ ප්‍රරමන්නවා ඒකනිසා රුශ් බලාගනයෙන් එපදිච්ච කටියට ඔන්න උච්ච ග්‍රහයාගේ බලය ලැබෙනවා තමන්ටුවමනා කරන ගමන තමන්ට වුවමන කරන කටයුත්ත ඒරගන්න සාර්ථක වෙන්න එතකොට අධ්‍යාපනය ලබකටට අධ්‍යාපනය ලබාගන්න පුළුවන් රැකී රක්ෂාවල යදෙනටේ රැකීරක්ෂ සාර්ථය කරගන්න පුළුවන් ව්‍යපාරවල එදැකටයෙන්න්නවන ව්‍යාර සාර්ථය කරගන්න පුළුවන් එනකට ක්‍රෘෂිකර්මාන්තය යදෙනකට ඉන්නවානම් විශේෂයේම කෘෂිකර්මාන්තය යදෙනටියට පුළුවන් අඇති දැවන්ත සාර්ථකත්යයක් ලබාගන්න ක්‍රෂිකමාන්තය තුළ. ඒවාගේම පතල්කර්මාන්තය යදෙනකටිය එන්නවනම් පතල්ර්මාතය තුළ අති විි් සාර්කත්‍යයක් ලබාගන්න පුුවන් නොලැබුණු මැනික් ඔබට ැබෙන්් පුළ. ද විසි අත්‍රේ ර්ශලි නොලයි බුණු සම්පත් ඔට ලැබෙන්න්න පුළුවන් ඔබ විශ්වාසේතියන්න ලක්ම උච්චග්‍රහයාාවවෙච්ච සෙනසර ගැන ඔබට සැනසුරු කවදාවත් නොදී අරිීන්නනෑ ඔබට දෙනවා දෙෙදස් විසිහතරයා අවරෘත්්ත කියල කියන්නේ සැෙනසුරු ඔබත් එක්යින්නවා දෙන්නේ ඔබට ඒ නිසා ඔබට කියවා ඉවසාගෙන දරාගෙන ගමනයන්න ඔබ සාර්ක වෙනවා කියලට. රැකිීරක්ෂාවල්ලට ඉන්න කට්ටියට යන්කිසි බිඳ වැටීමක් යන්කිසි අරබුදධයක් සතුු කරදර් මාර්ක තිබුණනං දස් විසේ අතන ජනවාන්රිමසෙන් පස්සේ සහමුලිමක වෙනස්සෙනවා වෙනස්සෙලා නව මිත්‍ර සමාගමක් එක්ක අලුත් සමාජයක් අලුත් මුහුණුවරක්ක අයටතේ වැඩකරන්ුවමනාරන ශක්ක්‍යය ඔබට ලැබෙනවා. ඔබ ඒක නිසා බියවීමට හේතුවක් නෑ පසු කිය කාලේ ප්‍රස්ශ්‍රතිබුණත්. අලත්ලො එනවර්ෂය අලුත් මුහුණුවරකින් තමන්ගේ වැඩ කටයුතු කරගන්න පුළුවන් සාර්ථකයවා අසාර්ථක භායකටත්නෑ හැබැයි මේක ද්‍යවශවන ඔගේ උත්සාහයි පාමණ. ඒතකොට නීලං කාරණය තමයි යම් කිසි කෙනෙක් විදේශගතවීමට බලාපොරොත්තු වෙනවා නම් ඔබ විදේශගතවෙන්ට පුළුවන් හැබයි ටික කල්පහු කරනවා කල්පහු කරනවායි කියල කියන්නේ සෙනසුරුග්‍රහයා කල්පහු කල තමයි වැඩේ දෙන්නේ ක නිසා බලාපොරත්වන ක්ම ීමම දෙද විතර ජනවා රමාමස ජනවාවරි පාල වෙනිද බ විදේශගතවවෙන්න බලාපොරොත්වයෙනවොනක් ටිකක් ප්‍රමාා කරනවා. ඒක නිසා ඒ ප්‍රමාදය ඔබට හොඳයි හැබැයි අදාලස්ානය ඔබ ගෙනින්දානවා ඒක නිසා විදේශකත වෙන්න ගෙනකුටනම් ටිකක් ප්‍රමාද කරනවා ි වැඩේ හැබැයි කරනවා හැබැ ටිකක් ්‍රමාද වෙනවා. එතකොට මේ දෙදාසිසිය අතරේ වර්ශයේදී ඔබට සාර්ථකත්ය අලබාගන්න පුළුවන් ඔබට කෝටිපතිියෙක් දනපතියක්ෙන්න්න පුළුව. ව්‍යාරය අතිදියුණු තත්වයකට ගෙනියන්න පුළුවන් මේ හෑමදයකකිදීම ඔබට ඉවසීමේ ශක්තිය ලබා දෙෙන සෙනනසුරුග්‍රහහිතෙක් ඔබට ගමනයන්න කියෙල කියනවා ඔබට දෙදස් පවිසිහතරයා රුද්ද දෙදව සිප අවසාන වෙනකොට. ඔබට නියත ජයයක් ලබාගන්න පුුවන් ඔබේ ක්‍රියාකාරකම් තුළ ඒක නිසා ෘුෂභලගනකාරයුන්ට සැෙනසුරුගේ බැල්ම සෙනසුරුගේ ශක්තියලබෙනවා මේ ශක්තිය. පහුගේ කාලේ ඔබ ඇද වැටච්ච සියලුමු දේවල් ගොඩ කරගෙන නැවත ගොඩයන්න හොඳ අවස්ථාවක් ඒක අනිසා ප්‍රශභ ලග්නකාරයීන්ට මේ වර්ෂය ඉතාම සුබදායිවර්ෂයක්, ඒක නිසා ්‍රශභ ලගන කට්ටිය නැවත සක්‍රිය වෙලා වැඩ කරන්න කියල කියනවා.